දෙන්න මගේ පාසල් මාතාවගේ නාමය රන් මකුරෙන් ලියවෙන දිනයක්. ඒකට හේතුව තමයි වසර 28කට පස්සේ මගේ පාසලට මගේ රටේ ජනාධිපතිතුමා පැමිණෙන ප්‍රථම අවස්ථාව අද දිනේ වීම. මගේ ගෞරවාන්විත ඉල්ලීමට නිහතමානීව ඇහුම්කන් දෙමින් මගේ රටේ රාජ්‍ය නායකතුමා මේ භූමියට පැමිණීම අපිට අතිශය ආඩම්බරයට කරුණක්. අතිගරු ජනාධිපතිතුමනි, මම සෑම දිනකම රූපවාහිනී නාලිකාවල ඔබතුමා යන්නේන තැන් අනිවාර්යයෙන්ම නරඹනවා. පොය දවස්වල ධර්මදේශනා වැඩසටහන් වලට සහභාගී වෙලා ඉන්නවා නම් මමත් ඒ ධර්මදේශනා වැඩසටහන් නරඹනවා. ඉතින් ඔය අතරේ මට හිතන ඔබතුමාගෙන් හිතමානී බව, චතුර කතිකත්වය, සත්‍ය කරුක බව සැබවින්ම දකින්න. ඉතින් ඒ අනුව මට හිතුණා ඔබතුමාට ලියුමක් ලියලා
අපේ පාසලට එන ලෙස ආරාධනා කරන්න. පසුගිය දිනක අපේ පාසලේ විදුහල්පතිතුමා 8-9 අංශයේ උදෑසන රැස්වීමට පැමිණ පැවසුවේ අපේ රටේ අතිගරු ජනාධිපතිතුමා අප පාසලට පැමිණිනවා කියලා. එදා මම මගේ දැස් තද කරගත්තා. එදා මට දැනුනේ සතුට කියා නිම කරගන්න බැහැ. ඉතින් මම දුටු සිහිනය මා ඉදිරියේම සැබෑ වෙලා තියෙනවා. මගේ ජීවිතේට පුදුම වටිනාකම ගෞරවය ඔබතුමා නිසා ලැබුණා. මගේ පාසලට එළියක් වැටුණා වගේ මට දැන් දැනෙනවා. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ පැමිණීම අප විදුහල් මාතාවට, විදුහල්පතිතුමාට, ගුරු මව්පියවරුන්ට සොයන සොයියට විතරක් නෙමෙයි, මේ මුළුමහත් ඌව පළාතටම ඉමහත් ගෞරවයක්. අතිගරු ජනාධිපතිතුමනි, මම වගේ පාසලට පන වගේ ආදරේ. ඉතින් මේ පාසල් මාතාවට අද දින ඔබතුමාති ඔජුන පැරදිවීමක් සිදු වුණා. ඔබතුමාට මාවැනි දරුවන් දහස් ගණනකින් දෛනිකව ලිපි ලැබෙනවා ඇති. ඒ වුණාට මගේ ලිපියට ප්‍රතිචාර දක්වා අප පාසලට ඔබතුමා පැමිණීම අපිට ඉමහත් සතුටක් එකතු කළා. මගේ ජීවිතේ සැබෑ වීරයක් ඔබයි. ශාටයි ගරු ජනාධිපතිතුමාගේ සුරැතින් අදාළ සාධකපත් ලබා ගැනීම සඳහා එවගේම මීනගට මුල්පත මධ්‍යම විද්‍යාලයේ බව සනාථ කරමින් ඒ සාධකපත් ලබා ගැනීම සඳහායි මේ ආරාධනය කරනු ලබනවා. සිසුවියටයි මේ ආරාධනය. ඇය විසින් රචනා කරන ලද ග්‍රන්ථ ළඟක් වෙන්නට සමතුනේ බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලයේ 9A ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙ